ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද දෙසැම්බර් 9 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට ආශිර්වාද ගෙන එනවා. ඔබට ශුභ දවසක් වේවා. අද මන්න, අද ජීවනයේ කෑම යසායා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. ඔබට මතක ඇති අපේ තේමාව දිවස් වාක්‍ය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැතම් මෙසායා නැතම් ගැලවුම්කාරයා නැතම් මිදුම්කරුවා එන බවට ප්‍රොපේතවරු දිවස්වරු කතා කරපු ඒ වචන තමයි අපි මෙනෙහි කරමින් පවතින්නේ. බයිබලයේ සඳහන් වෙනවා තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නා වූ යෙස්සේගේ උලකිල්ල වූ උන්වහන්සේ වෙතට ජාතිය වූ රැස්වන්නේ. උන්වහන්සේගේ නිවාස ස්ථානයේද තේජවත් වන්නේ කියලා. මේ යෙස්සේ කියලා කියන්නේ දාවිද්ගේ තාත්තාගේ නම. මේ දේ සඳහන් වෙනවා අපිට ශුද්ධෝ මතෙව් පළවෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේගේ පරම්පරාව හඳුන්වා දෙද්දී. ලූක් 3 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේගේ පරම්පරාව හඳුන්වා දෙද්දී. ඒ වගේම පාවුලු ක්‍රියාපොතේ 13 පවසනවා, රෝම 15 පවසනවා. මේ දේම, ඒ කියන්නේ ගැලවුම්කාරයා පැමිණෙන්නට යන්නේ දාවිද්ගේ පරම්පරාවෙන් බව ඔබට මතක ඇති. අන්ධ මනුෂ්‍යයා කතා කරලා දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනව කියලා කිව්වා. අර අම්මා කෙනෙක් ආවා තමන්ගේ දුව යක්ෂා වෙස වෙලා. එයත් ඇවිල්ලා ජේසුස් වහන්සේට ප්‍රශංසා කරලා කිව්වේ දාවිද්ගේ පුත්‍රය මට කරුණා කළ මැනව කියලා. ජේසුස් වහන්සේ ඒ දේ ඇසුනහම, මේ ඇදහිල්ල ඇසුනහම ඔබට මතක ඇති ජේසුස් වහන්සේ කොයි විදිහටද ඒ අයට හාස්කම ලබා දුන්නේ කියලා. අන්න ඒ වගේ අපිත් ජේසුස් වහන්සේගේ දිවස් වාක්‍ය විශ්වාස කරනවා පමණක් නොවේ, උන්වහන්සේගේ උපත, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේගේ උත්ථානය, උන්වහන්සේගේ නැවත පැමිණීම විශ්වාස කරමින් අපි ඉන්න කල අපිටද දෙවියන් වහන්සේ හොඳ අනාගතයක් උන්වහන්සේ අපට දෙන්න යනවා. ඒ වගේම මම ඔබට යාත්‍නා කරනවා ඔබට සුබ දවසක් වේවා කියලා. ඔබට දෙවියන් වහන්සේගේ බලෙන් පිරි දවසක් වේවා කියලා මා ඔබට ආශිර්වාදගෙනනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.